الحمد لله والصلاة والسلام على رسول الله محمد بن عبد الله أما بعد ما هتوت සහෝදරයනි මුලින්ම ඔබලාට අල්ලාගේ සාමය හා ශාන්තිය ප්‍රාර්ථනා කරමින් අස්සලාමු අලයිකුම් ව රහමතුල්ලාහි ව බරකාතුහු. ඉස්ලාම් දහමෙහි සුවිශේෂී වූ ලක්ෂණයන් ඉස්ලාම් දහම මුළු ලෝවාසී ජනතාවටම පිරිනමන ලද ජීවන ක්‍රමයක්. මේ මුළු මහත් විශ්වයේම නිර්මාතෘරයා වන සර්ව බල සම්පන්න අල්ලාහ් විසින් මානවයාට මෙම දහම පිරිනමනු ලැබුවා. මෙය විශ්ව දහමක් වශයෙන් හඳුන්වනු ලබනවා. ඉස්ලාම් දහම මුළු ලෝකවාසී ජනතාවටම පොදු වූ දහමක්, මුස්ලිම්වරුන්ට පමණක් අයිති දහමක් නොවේ. කවුරුන් ඉස්ලාම් දහම අදහනවාද ඔවුන් මුස්ලිම්වරුන් වශයෙන් හඳුන්වනු ලබනවා. මුස්ලිම් යන වචනයෙහි සිංහල අර්ථය අවනත භාවයයි, කීකරු භාවයයි. ඉස්ලාම් නම් වචනයෙහි සිංහල අර්ථය සාමය හා ශාන්තිය, අවනත භාවය. මේ ජීවන ක්‍රමය මිනිස් සොයා ගැනීමක් නොවේ. මිනිස් ආකල්පයන් තුළින් ගොඩනැගුණු සංකල්පයකුත් නොවේ. ශුද්ධ වූ අල් කුර්ආනයේහි සඳහන් වනවා, ඉන්න දීන ඉන්දල්ලාහිල් ඉස්ලාම්. සැබවින්ම අල්ලාහ් ඉදිරියෙහි පිළිගැනුණු එකම දහම ඉස්ලාම් බව. මෙය ලෝවාසී ජනතාවටම අයිති දහමක් බවට ශුද්ධ වූ අල් කුර්ආනය ප්‍රකාශ කරනවා. හුදල් ලින්නාස්, ලෝවාසී ජනතාවටම යහපත් මාර්ගය පෙන්වීම උදෙසා තමයි ශුද්ධ වූ අල් කුර්ආනය අනාවරණය කරනු ලැබුවේ. ඒ පමණක් නොව අල් කුර්ආනයේ මුල්ම පාඨය අල්හම්දුලිල්ලාහි රබ්බිල් ආලමීන්, මුළු මහත් විශ්වයේම අධිපති ආනන් වන සර්ව බල සම්පන්න අල්ලාහට සියලු ප්‍රශංසා හා පැසුම් අයිති. ඉස්ලාම් උගන්වන දේව සංකල්පය මුළු විශ්වයම මවාපාලනය කරන එකම නිර්මාතෘරයා ඔහු තමයි සර්ව බල සම්පන්න අල්ලාහ්. ඔහු විසිනුයි මේ ජීවන ක්‍රමය අපට පිරිනමන ලැබුවේ. ඒ වගේම අවසාන දූතවරයා මුහම්මද් නබිතුමාණන්ගේ පැමිණීම පිළිබඳව ප්‍රකාශ කරන විට වමා අර්සල්නාක ඉල්ලා රහමතල්ලිල් ආලමින්, අපි ඔබව
මුළු ලොවටම මෛත්‍රිය දයාව වශයෙනුයි පත් කළේ අපි ඔබ ලෝකෙට එව්වේ කියා හිමියාණන් සඳහන් කරනවා. ඉතින් එතුමාණන්ගේ පැමිණීම වුවත් අරාබිකරයට පමණක් හෝ මුස්ලිම්වරුන්ට පමණක් හෝ සීමා වුණු පැමිණීමක් හෝ නොවේ. එතුමාණන් මුළු ලෝවාසී ජනතාවටම දූතවරයෙකු වශයෙන් ශාස්ත්‍රවරයෙකු වශයෙන් එතුමාණන් එවනු ලැබුවා. ඒ වගේම ඉස්ලාම් ඉතා සුරක්ෂිත වූ දහමක්. මෙම දහම ආරක්ෂා කිරීමේ වගකීම අල්ලාහ් විසින්ම බාරගනු ලැබුවා. මෙම දහමේ මූලාශ්‍රයන් වන අල් කුර්ආනය, අවසාන දූතවරයාණන් වන මුහම්මද් නබිතුමාණන්ගේ ජීවිතය, මේ දෙකම ඉතා සුරක්ෂිතව පවතිනවා. අල් කුර්ආනයේ සර්ව බල සම්පන්න අල්ලාහ් පවසන විට ඉන්නා නහ්නු නස්සල්නා අස්-සිකර ව ඉන්නා ලහූ ලහාෆිළුන්, අපි මෙම ග්‍රන්ථය අනාවරණය කළා, අපි මේ ආරක්ෂා කරනවා. ඉස්ලාම් ඉතා සුරක්ෂිත වූ දහමක්. මිනිස් අදහස් මේ තුළ සංකල්පනය වෙහි නැහැ. ඉතා පවිතුරු වූ ඒ හිමියාණන් කොයි ආකාරයටද මෙම දහම පිරිනැමුවේ, ඒ ආකාරයටම මෙම දහම සුරක්ෂිත වී පවතිනවා. ඉතින් මිනිසා ඔහුට වගකීමක් තිබෙනවා, මා ගමන් කළ යුත්තේ කුමන මාර්ගයේද, සුරක්ෂිත වූ මාර්ගයක් තිබෙනවා නම් ඒ සුරක්ෂිත වූ මාර්ගය ඔස්සේ තමයි මිනිසා පියමැනිය යුත්තේ, ගමන් කළ යුත්තේ. ඒ හැර අනාරක්ෂිත මාර්ගයක් ඔස්සේ ඔහු ගමන් නොකළ යුතුයි. ඒ පමණක් නොව මේ මාර්ගය ඔස්සේ ගමන් කරන විට ඉතා පැහැදිලි ඉලක්කයක් අවසානයක් තිබෙනවා. ස්වර්ගය කරා ඔහු ගෙන යන පැහැදිලි මඟ පෙන්වීමක් මේ තුළ තිබෙනවා. කිසිම අවස්ථාවක මිනිසා අතරමං වෙන්නේ නැහැ, නොමග යන්නේ නැහැ. මේ සුරක්ෂිත වූ මාර්ගයේ මිනිසාට පිරුනැමුවේ මිනිසාගේ මෙවුම්කරුවා නිර්මාතෘයා විසිනුයි. ඒ වගේම ඉස්ලාම් ඉතා සරල වූ පහසු වූ දීපය වෙතක්. සමහර උදවිය වරදවා සිතා ගන්නා සිතා සිටින්නාසේ ඉස්ලාම් අසීරු වූ අමාරු වූ ජීවන ක්‍රමයක් නොවේ. මේ ඉතා පහසු ඉතා සරල වූ දීපය වෙතක්. අල්ලාහ් ශුද්ධ වූ අල් කුර්ආනයේ සඳහන් කරන විට යුරීදුල්ලාහු බිකුමුල් යුසුර් වලා යුරීදු බිකුමුල් උසුර්, ඔහු ඔබලාට ප්‍රිය කරන්නේ පහසුවයි, ඔබලාට ඔහු අසීරුව ප්‍රිය කරන්නේ නැහැ. මිනිසාව මවපු ඒ හිමියාණන්ට දන්නවා මිනිසාගේ දුර්වලතාවයන් කුමක්ද කියා. මිනිස් ජීවිතයට ඉතා ගැලපෙන්නා වූ දීපය වෙතක් තමයි ඉස්ලාම්. හේතුව මිනිසාගේ මෙවුම්කරුවා නිර්මාතෘයා විසිනුයි මේ දහම
ඔහුට පිරිනැමුල් ලැබුවේ. ෆත්තකුල්ලාහ මස්තතඅතුම්, ඔබලාට හැකි ආකාරයට හැකි තරමට අල්ලාහට බිය වී කටයුතු කරන්න. තවත් ස්ථානයක සුද්ධෝ අල් කුර්ආනයේ ලා යුකල්ලිෆුල්ලාහු නෆ්සන් ඉල්ලා වුස්අහා, කෙනෙකුට ඉසිලීමට නොහැකි බරක් අල්ලාහ පටවන්නේ නැහැ. මේ ඉතා සරල වූ පහසූ දීපෙවතක්. ඉස්ලාමීය නීති රීතින් වේවා, ඉස්ලාමීය යාත්‍නා ක්‍රම වේවා, ඉස්ලාම් දෛනික ජීවිතයට උගන්වන උසස් වූ සාර ධර්ම වේවා, මේ සියල්ල ඉතා සරලයි, ඉතා පහසුයි. උදාහරණයකට කෙනෙකු සලාතය දිනකට පස්වතාවක් අනිවාර්යෙන් ඉටු කළ යුතු යාඥාවක්. මෙය ඔහුට නැගිට ඉටු කිරීමට නොහැකි නම් ඔහුට වාඩි වී ඉටු කරන්නට පුළුවන්. වාඩි වී ඉටු කිරීමටත් ඔහුට නොහැකි නම් ඔහුට හාන්සි වී ඉටු කරන්න පුළුවන්. එයටත් ඔහුට නොහැකි නම් ඔහුට කොයි ආකාරයටද ඉටු කළ හැකි ඒ ආකාරයට ඔහුට ඉටු කරන්න පුළුවන්. මේ තරම් ලිහිල් භාවයන් ඉස්ලාමීය නීති රීතීන් තුළ පවතිනවා. නම්‍යශීලී භාවයන් ඉස්ලාම් තුළ තිබෙනවා. ඉතින් ඉස්ලාම් ඉතා සරල වූ දීපෙවතක්. අවසාන දූතවරයා මොහම්මද් නබිතුමාණන් වරක් ප්‍රකාශ කරන විට ඔබලා පහසුව මතයි එවනු ලබා සිටින්නේ, අපහසුව මත නොවේ. එයින් අදහස් කරන්න කුමක්ද? ජනයාට පහසුව පහසු ආකාරයට මේ ඉස්ලාම් දහම උගන්වන්න. අසීරුතාවයක් ඇති කරන්නට එපා, අපහසුතාවයක් ඇති කරන්නට එපා කියලා එතුමානන් වරක් දේශනා කළා. ඒ වගේම ඉස්ලාම් ස්වභාවික වූ දීපෙවතක්. අල්ලාහ් තම සුද්ධ වූ අල් කුර්ආනයේ සඳහන් කරන විට ෆිතරතල්ලාහි ලති ෆතරන්නාස අලෛහා ලා තබ්දීල ලිඛල්ඛිල්ලා, මිනිසාව මවපු ස්වභාවික වූ මග මේ බව ඔහු සඳහන් කර සිටිනවා. අල්ලාහ්ගේ නිර්මාණයන් කිසිදු වෙනසක් නොමැති බවත් ඔහු ප්‍රකාශ කරනවා. මිනිසාව මවපු ස්වභාවික වූ මාර්ගය මග ඉස්ලාම්. ඉතින් මිනිසා තමන් උපත ලැබූ දහම අනුව ජීවත් විය යුතුයි. තමන් උපත ලැබුවේ කුමන මාර්ගයේද ඒ මාවතට හැරිය යුතුයි. ඒ ඔස්සේ ඔහුගේ ගමන ඇරඹිය යුතුයි. මේ ස්වභාවික වූ මාර්ගය මෙයයි. කෙනෙකු ප්‍රශ්නයක් යොමු කරන්න පුළුවන්, කොහොමද මේ ඉස්ලාම් දහම ස්වභාවිකයි කියලා ඔබලා තර්ක කරන්න කියලා. ඇත්ත වශයෙන්ම ඉස්ලාම් අපට උගන්වන ඉතා මූලික විශ්වාසය වන දේව සංකල්පය වෙත ඔබලා අවධානය යොමු කළා නම් මේ සත්‍ය තහවුරු කරගන්නට පුළුවන් වෙනවා. මේ දේව විශ්වාසය යනු මිනිස් ඉතිහාසයේ මුල සිටම පැවත එන දෙයක්. සෑම මිනිසෙකු තුළම අදෘශ්‍යමාන බලවේගයක් පිළිබඳ වූ විශ්වාසයක් මිනිසා තුළ පවතිනවා. එයට විවිධ ස්වරූපයන් පැවතුනත් ඒ සමාජයන්නේ ඔහුට ලැබුණු ඒ පන්නරය තුළ එහි වෙනස්වීම් පැවතුනත් එවැනි විශ්වාසයක් මිනිසා තුළ පවතිනවා කියන එක දෙවෙනි තර්කයක් නැහැ. ඉස්ලාම් අපට උගන්වන්නේ කුමක්ද? මුළු මහත් විශ්වයේම අප සියල්ල මවපු එකම නිර්මාතෘරෙක්, මැවුම්කරුවෙක්, සර්වබල සම්පන්න ඒකීය දෙවි කෙනෙකු සිටින බව.
ඔහුට පමණයි ඔබලා යාඥා කළ යුත්තේ. ඉතින් මෙය මිනිස් ඉතිහාසයේ අතරමඟදී පටන් ගන්නට පුළුවන් දෙයක් නොවේ. දැන් කිතුවරුන් යේසුස් වහන්සේට යාඥා කරනවා නම් යේසුස් වහන්සේගේ උපත පැහැදිලි. එතුමන් උපත ලැබුවේ අවුරුදු 2012කට 2013කට පෙර. ඒ වගේම ගෞතම බුදුන් අවුරුදු 2550 ගානකට පෙර. මේ වගේ පැහැදිලිව අපට පේනවා මිනිස් ඉතිහාසයේ මේ උදාර පුරුෂයන් උපත ලැබූ කාලය. ඊට පෙර ඔවුන් ජීවත් අතර සිටියේ නැහැ. ඉතින් මේ කොහොමද ස්වභාවික වෙන්න පුළුවන් වන්නේ? ස්වභාවික වූ දිවිපෙවත කියන්නේ මිනිස් ආරම්භයේ සිට මුල සිට එය පැවතිය යුතුයි. ඒ වගේම මිනිසාගේ ශක්තියට මිනිසාට ඔබින ආකාරයට ඒ දිවිපෙවත පැවතිය යුතුයි. ඉස්ලාම් ඒ තරම් ඉතා සරල වූ පහසු වූ දිවිපෙවතක්. ඒ පමණක් නොව මේ තුළ ඉගැන්වන්නේ කුමක්ද? අප සියල්ල අමනතව ක්‍රියා කළ යුත්තේ තවත් මනුෂ්‍යයෙකුට නොවේ. තවත් මනුෂ්‍යයෙකු ඉදිරියේ වැඳවැටීමෙන් අපගේ ආත්මගරුත්වය කෙලසීමට නොවේ. මිනිසා යාඥා කළ යුත්තේ මිනිසාගේ නිර්මාතෘරයාට මැවුම්කරුවාට පමණයි. මිනිසා යමකට යාඥා කරනවා නම් ඇත්ත වශයෙන්ම ඔහු යාඥා කරන ලැබීමට සුදුසුද කියා සොයා බැලිය යුතුයි. ඉතින් මිනිසා තමන් වගේම තවත් මිනිසෙකුට යාඥා කිරීම හෝ තමන් විසින්ම අභාගත් ප්‍රතිමා රූපවලට යාඥා කිරීම හෝ නොවේ සිදුවිය යුත්තේ. මිනිසා තම යාඥාවන් ඉදිරිපත් කළ යුත්තේ තමන්ගේ නිර්මාතෘරයාට, මැවුම්කරුවාට. ඉතින් අන්න ඒ නිසා සහෝදර සහෝදරයනි, ඉස්ලාම් ඉතා සුවිශේෂී වූ දහමක්. මේ දහම ඔබලාට ආරාධනා කරන්නේ ඔබලා මේ දහම අධ්‍යයනය කරන්න. අපක්ෂපාතීව මධ්‍යස්ථව මේ දහම පිළිබඳව විග්‍රහ කරන්න. ඇයි? මේ මුළු ලෝවාසී ජනතාවටම පුදු වූ දහමක් යනුවෙන් පවසා මා අවසන් කරනවා. السلام عليكم ورحمة الله وبركاته وآخر دعوانا أن الحمد لله رب العالمين.